පින්බර උදෑසන ප්‍රාර්ථනා කරනවා සවිනි ඔබටත් මේ මොහොතේදී සිරස FM ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ඒ වගේම ලෝකවාසී ලංකා වාසී සියලුම පින්වතුන් හැම දිනාටමත් අපි උදෑසන 6ට අෂ්ටාංග සීල සමාදන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දැන් සෝදානම් වන්නේ ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථාන භූමියේ සිට උදෑසන දම්සක් නද ධර්මදේශනයේ සඳහායි. ඉතින් අපි මතක් කරනවා සිරස FM 24 වන සංවත්සරයේ වෙනුවෙන් තමයි මේ පින් කම්මාලාව අද දවස පුරාම අපි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. උදෑසන 9ට පන්සල් මළුව වැඩසටහන සජීවීව, ඒ වගේම සවස 1ට සිරස FM බිරිඳු සිරිත මේ ස්ථානයේ සිට සජීවීව විසිරුව හරින බලාපොරොත්තු වෙනවා. සවස 3ට නැවතත් දහම් සාකච්ඡාවක් වෙනුවෙන් ඉඩවෙන් කර දෙන්න අපි සෝදානම්. රාත්‍රියේදී රාත්‍රී 9 සිට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් කිරිවෙහෙර අභියස සිට රටවාසී ලෝකවාසී සියලුම දෙනාට සෙත්පත්මින් පවත්වන්නටත් අප කටයුතු සෝදානම් කොට අවසන්. ඉතින් මේ මොහොතේදී අප සෝදානම් වන්නේ උදෑසන ධර්මදේශනය සඳහායි. බොහෝ දිනෙක ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහා කිරිවෙහෙර පූජා භූමියේ 820 බෝවරණට එක් රැස්ව සිටින මේ මොහොතේදී උදෑසන ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ ඓතිහාසික උද්දකන්දර රාජමහා විහාරාධිකාරී දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බෙරළිහෙළ පදුම ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමීනි. සාදු සාදු සා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සස මනුජස්ස සදා සතිමතෝ මත්තං ජානතෝ ලද්ද භෝජනේ තනු තස්ස භවන්ති වේදනං සනිකං ජීරති ආයු පාලයං තීති සල්සල්ස ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාමෝපාලී වංශික මහානිකායේ මල්ලතු පාර්ශවේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අවසරයි කුබවක ධම්මින්ද නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද උතුම් වූ මැදින් පුර පසළොස්සක් පොහෝදා සිරස FM මාධ්‍ය ජාලය තුළ 24 වෙනි සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පින්කම් මාලාවෙහි උදෑසන පවත්වනු ලබන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වුණ ලක්වාසී ලෝවාසී
සදහැවත් කාරුණික බෞද්ධ පින්නතුනි අද උතුම් වූ මැදින් පුර පසළොස්සක් පොහෝ දින මේ ඓතිහාසික කිරිවෙහෙර සෑරදුන් අබියසට සුදෝවතින් සැරසිලා බුද්ධාලම්බන ප්‍රීතිය හදවත් තුළ උප්නංවාගෙන බොහෝම සැදැහැසිතින් අද දවස පුරාවටම තමන්ගේ ආධ්‍යාත්මික ගමන සකස් කරගන්නට අවශ්‍ය කරන මාවත නිර්මාණය කරගැනීමේ අදිටනින් ඒ සඳහා උදෑසන සිට පෙහෙවස් සමාදන් වුණෝ ඇත්තු මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ මේ ආධ්‍යාත්මික ගමනට අවශ්‍ය කරන උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. අද දවස තුල මේ උදෑසන ධර්ම දේශනාවෙහි මම මාතෘකාව කරගත්තේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේන දෝනපාක සූත්‍රය. ලෝතුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධය අපි පිටක තුනකට විග්‍රහ කරනවා සූත්‍ර විනය අභිධර්ම කියලා. ඒ පිටකත්‍රයෙහි සූත්‍ර පිටකයට අයිති නිකාය ග්‍රන්ථ පහක් තියෙනවා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. මම අද ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයට අයිති 13 වෙනි සූත්‍රයෙන්. මේ සූත්‍රයේ නම දෝන පාක. කෝසල සංයුත්තේ පුරාවටම සඳහන් වෙන්නේ අපේ ලෞතුරා බුදුපියාණන් වහන්සේ සහ පාතර ඇති උන සංවාද. පසේනදී කොසල් මහරජතුමා සහ බුදුහාමුදුරුව කියන්නේ බොහොම සමී දිනචරියාවේ කංගයක් කරගත්තා. තමන්ට විවේක ලැබෙන සෑම මොහොතකම බුදුහාමුදුරුව බැහැදකින්නට යන්න. ගෙල්ල උන්වහන්සේ සමග ධර්ම සාකච්ඡාවෙහි නිරත වෙනවා. මේ කෝසල සංයුත්ති තියනේ ධර්ම සාකච්ඡා. මේ දෝනපාක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පසේනදී කුසල් මහරජතුමාට දේශනා කරන්නෙත් ඒ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස. මේකට බොහොම ලස්සන හොඳ නිදාන කතාවක් තියෙනවා. පසේනදී කුසල් මහරජතුමා කියන්නේ දෝනයක් ආහාර අනුභව කරපු රජ කෙනෙක්.
දැන් දෝණයක් කියලා සඳහන් කරන්නේ නැලි හතරක්. නැලියක් කියලා සඳහන් කරන්නේ උදාහරණයකින් පැහැදිලි කරනව නම් උසට සරිලන මහතත් මහතට සරිලන උසත් තියෙන හොඳ පුෂ්ටිමත් තරුණයෙක් සාමාන්‍යයෙන් එක වේලකට අනුභව කරන්නේ නැලියක වගේ ප්‍රමාණයක්. දැන් කොසල් මහරජතුමා එක වේලකට නැලි කීයක් අනුභව කරනවද? නැලි හතරක්. ඒ කියන්නේ දෝණයක්. දැන් මේ සූත්‍රයේ නම දෝණ පාක. කියන් දෝණයක ප්‍රමාණය. මේ පසේනදී කොසල් මහරජතුමා අපිට පැහැදිලි වෙනව මෙතෙන්දී දැඩි ආහාර ගිජු වෙච්ච රජ කෙනෙක්. දැඩි ලෙස ආහාරය සඳහා ගිජු වෙච්ච රජ කෙනෙක්. මේ දෝණයක් ආහාර ගන්න පසේනදී කොසල් රජතුමා බුදුහාමුදුරු සමීපයට ගියාම යම් යම් අපහසුතාවලට ලක් වෙනවා. දැන් ඔය ඇත්ත උනත් ප්‍රමාණයට වඩා දැන් උදෑසන දානේ වළඳලා නම් මේ වෙලාවේ ටිකක් තැම්පත් වෙලා ඉන්න අපහසුයි. අපි පමණ ඉක්ම ආහාර ගත්ත සෑම මොහොතකම අපේ ශරීරයේ කායික පැවැත්ම තියාගෙන සිටීම බොහොම අපහසුයි. දැන් පසේනදී කොසල් මහරජතුමයි සුදස්සන ඇමතියයි දෙදෙනත් සමග ලෝතුරා බුදු පියාණන් වහන්සේ වැඩ සිටින සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණියා. දැන් බුදුහාමුදුරුවෝ සමග පසේනදී කොසල් රජතුමා සාකච්ඡා කරනවා. ටික වෙලාවක් සාකච්ඡා කරපු පසේනදී කොසල් රජතුමාට ක්ලාන්ත ගතියක් ආවා. ඇඟ පුරාම දාඩිය දාලා එතනම සිහිමුර්ජා වෙලා වැටුණා. බුදුහාමුදුරුවෝ කල්පනා කළා මහරජතුමාට ආහාරවල ආදීනව පැහැදිලි කරන්නට සුදුසුම වෙලාව තමයි මේ වෙලාව. ඒ අනුව උන්වහන්සේ මෙන්න මේ ගාථාව පසේනදී කොසල් මහරජතුමාටත් සුදස්සන ඇමතියටත් ඇහෙන්න සජ්ජායනා කරා. මනුජස්ස සදා සතිමතෝ මත්තං ජානතෝ ලද්ද භෝජනේ තනු තස්ස භවන්ති වේදනං සනිකං ජීරති ආයුපාලයන්ති. මනුජස්ස කියලා කියන්නේ මහරජතුමනි. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහරජතුමනි සදා සතිමතු සෑම විටකදීම ආහාර ගන්නකොට මනා සිහියෙන් ආහාර ගන්න. ඔන්න දෙන පළවෙනිම උපදේශය මහරජතුමනි ආහාර ලබා ගන්නකොට මනා සිහියෙන් ආහාර ලබා ගන්න. දෙවනි උපදේශය මත්තං ජානතෝ ලද්ද භෝජනේ. ආහාර ලබාගත යුතු මාත්‍රාව තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ අවවාද දෙකයි සපයන්නේ.
එකක් ආහාර ලබාගත යුතු මාත්‍රාව තේරුම් ගන්න මනා සිහියෙන් ආහාර ගන්න. මේ ක්‍රමවේද දෙක යම් කෙනෙක් අනුගමනය කළොත් ඔහුට ලැබෙනව ප්‍රතිඵලයක්. තනුතස්ස භවන්ති වේදනං. ඒ ඇත්තගේ ශරීරයට ඇතිවෙන වේදනා අඩු වෙනවා. තවත් ප්‍රතිඵලයක් ලැබෙනවා. සනිකං ජීරති ආයුපාලයන්ති. ආයුෂ සෙමෙන් ජීරණය වෙලා අපේ ආයුෂ වැඩි වෙනවා. බුදුහාමුදුරු දැන් පසේනදී කුසල රජතුමාට දුන්න අවවාද දෙකක්. ඒ අවවාද දෙකට අනුව ලැබෙන ප්‍රතිඵල දෙහෙකුත් පැහැදිලි කරා. දැන් පසේනදී කුසල මහරජතුමාට මේ අවවාදය ලැබුණට ආහාර ටික දැක්කම මේ අවවාදය අමතක වෙනවා. එතෙන්දී පසේනදී කුසල් මහරජතුමා සුදස්ස නැමැතිය කැඳවල කියනවා, සුදස්ස මං ඔබට ඔබේ වැටුපට වඩා කහවණු 100ක් තව ගෙවනවා. මම රජමාලිගාව තුල ආහාර අනුභව කරන්න බෙදා ගන්න අවස්ථාවේදී මේ ගාතාව මට ඇහෙන්න හයියෙන් කියන්න. දැන් කුසල රජතුමා සුදස්ස නැමැතිට කියන්නේ, මම ආහාර බෙදා ගන්නකොට මේ ගාතාව මට ඇහෙන්න හයියෙන් කියන්න. තව කහවණු 100ක් ඒකට ගෙවනවා. දැන් කුසල රජතුමා වෙනද පුරුද්දටම රජමාලිගාවට ගිහිල්ලා ආහාර බෙදා ගන්න හදනවා. සුදස්ස නැමැතිය මහා හයියෙන් මේ ගාතාව කියනවා. රජතුමා දැන් බෙදා ගන්න එකෙන් වෙනදට වඩා එක හැන්දක් අඩු කරනවා. නැවත සුදස්ස නැමැතිය දැන් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න යනවා. ගිහිල්ලා අහනවා, බුදුහාමුදුරුවනේ, දැන් කොසල් මහරජතුමා නම් වෙනදට වැඩිය හැන්දක් හමාරක් දැන් අඩුවෙන් ආහාර ගන්න. බුදුහාමුදුරනේ, මම ගාතාව කියන එක දැන් නතර කරන්නද? එපා සුදස්සන, තව කියන්න. මෙහෙම විටින් විට බුදුහාමුදුරු සුදස්සන ඇමතිය කැඳවලා මේක විපරම් කරනවා. අර දෝණයක් ආහාර ගත්ත රජතුමා එක නැලියක් පමණට ආහාර ගන්න තත්ත්වයට පත් වෙනවා. එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, සුදස්සන, දැන් ඔය ගාතාව ඇහෙන්න කියන්න එපා. දැන් ආහාරේ ප්‍රමාණවත්ව ගන්නවා. දැන් මෙන්න මේ සූත්‍රය තුලින් අපිට පැහැදිලි වෙන වැදගත් කාරණා ටිකක් තියෙනවා. මේ රටේ සෑම දේකම අපේ ප්‍රමිතිකරණයක් තියෙන සමාජයක අපි ප්‍රමිතිකරණයක් නැති කරගත්ත දෙයක් තමයි අපි කුසට ගන්න ආහාරවල ප්‍රමිතිය. මේ රටේ බහුතරයක් දෙනාට අද තියෙන ලොකුම ගැටලුවත් මෙන්න මේ නිරෝගීකම කියන ගැටලුව. මේ නිරෝගීකම කියන දේ නැති වෙන්න ප්‍රධාන හේතුවත් අපි ගන්න ආහාර. අපි ගන්න ආහාර මේ කියන ප්‍රමිතිකරණය අපි අවබෝධ නොකරගෙන ගැනීම නිසා අද මේ මෙතන බණහන ඔය ඇත්තොත් කීයෙන් කී දෙනෙක් ලෙඩ්ඩු වෙලාද? අද මේ රටේ බණ කියන හාමුදුරුවරුත් කොපමණ ප්‍රමාණයක් ලෙඩ්ඩු වෙලාද?
එහෙමනම් අපි ප්‍රධාන වශයෙන් මේ සමාජය තුළ මේ දෝනපාක සූත්‍රයට අනුව නිරෝගිමත් ජීවිතයක් හදාගන්නට මේ කායික සහ මානසික නිරෝගීතාවය සඳහා මේ ආහාර ලබා ගැනීම පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට ඕන. අපි සාමාන්‍යයෙන් එක වේලකට බත් පිඩු කීයක් අනුභව කරනවද? සාමාන්‍යයෙන් දැන් අපි මෙච්චර කාලයක් මේක ගණන් කරලා අනුභව කළාද? එක වේලකට ගණන් කරාද? එහෙමනම් අපේ ආහාර ගැනීමේදීම ප්‍රමිතිකරණය දැන් අපේ නැති වෙලාද? ඇති වෙලාද? නැති වෙලා. අපි සාමාන්‍යයෙන් එක වේලකට බත් පිඩු 15ක් අනුභව කරොත් දවසට වේල් 3යි. අපි දවසට බත් පිඩු කීයක් අනුභව කළද? 45. ඔබ හිතනවද ප්‍රමාණවත්ද? ඒ ප්‍රමාණය වැඩිද? වැඩි. බුදුහාමුදුරුවම දේශනා කරනවා අපි ආහාර ලබා ගන්නට ඕන. අපේ කුස හතරට බෙදුවොත් හතරෙන් දෙකක් පිරෙන්න. කුස හතරකට බෙදනව නම් ඒ කුසේ බඩගින්න හතරෙන් දෙකක් පිරෙන්නයි ආහාර ගන්න. තව කොටසක් පිරෙන්න කාලක් විතර පිරෙන්න වතුර බොන්න. නිතරම කොටසක් හිස්ව තියන්න මේක ජීර්ණය වෙන්නට. දැන් උපාසකම්මේ තාත්තේ, අපි මේ ප්‍රමිතිකරණයෙන් අද උදේ හරි දාන ටික වැළඳුවද? ගැටලු සහගතයි නේද? එනිසා මනා සිහියෙන් අපි ආහාර ගන්නකොට අනුභව කරන්න පළවෙනිම කාරණේ. දැන් බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලට නම් දේශනා කරනවා ප්‍රත්‍යවේක්ෂා කියලා එකක්. පටිසංකායෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේවදවායන මදායන මණ්ඩනායන විභූෂනාය. හාමුදුරු ආහාර ගන්නකොට මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාව මනසින් මෙනෙහි කරලයි දානි වළඳන. හාමුදුරු දානි වළඳන්නේ මදය පිණිස නෙවෙයි, ජවය පිණිස නෙවෙයි, ශරීරේ පැහැය සකස් කරගන්න නෙමෙයි. බුදුහාමුදුරුව දේශනා කරන්නේ භික්ෂුව දන් වැළඳීමේ එකම අරමුණයි තියෙන්නේ. ඒ තමයි බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ ශාසනික බ්‍රහ්මචාරී ජීවිතය ගත කිරීම සඳහාම පමණයි. එහෙනම් ඔය ඇත්තොත් ආහාර ගන්නකොට මනා සිහියකින් ආහාර ගන්න. දෙවෙනි කාරණේ ආහාරේ මාත්‍රාව තේරුම් ගන්න. අපි කොච්චර එක වේලකට කන්න ඕනද? මෙන්න මේ කාරණා දෙක ගැන අපි සැලකිලිමත් වුණොත් ඔය ඇත්තන්ට නිරෝගිමත් ජීවිතයක් හදා ගන්න පුළුවන්. කායික නිරෝගීතාවය ඇති කරගන්නත් පුළුවන්. මානසික නිරෝගීතාවය ඇති කරගන්නත් පුළුවන්. මේ සූත්‍රයට අදාළ අටුවාවේ විස්තර කරනවා එකල භාරතය තුළ වැරදි ලෙස ආහාර ගත්ත පුජ්‍යල කණ්ඩායම් පහ. දැන් මේක වැයත්තෝ ශ්‍රවණය කරලා බලන්න, මේ කණ්ඩායම් පහෙන් අපි මොන කණ්ඩායමටද අයිති වෙන්නේ? පළවෙනි කණ්ඩායම තමයි හත්තක් ගාහක. සමහර ඇත්තෝ ඉන්නවා ආහාර ගන්න බිම වාඩි වෙනවා, එක්ක පුටුවක වාඩි වෙනවා. හැබැයි ආහාර අරගෙන ඉවරුනාම ළඟින් එක්කෙනාට කියනවා
පොඩ්ඩක් අත දෙන්නකෝ මට නැකිටින්න. අන්න ආහාර අරගෙන ඉවරුණාම තමන්ට තනියෙන් නැකිටින්න බැරි නා. කාගේ හරි උදව්වකින් නැකිටින්න වෙනවනම් අන්න එයාට කියනවා හත්තක් ගාහ කළා. දෙවෙනි කණ්ඩායම අලංසාටක. සමහර ඇත්තෝ ඉන්නවනේ ආහාර ගන්න ඉස්සර වෙලා තමන් ඇඳන් ඉන්න ඇඳුමේ ඉඩකඩ ප්‍රමාණය ආහාර අරගෙන ඉවර වුණාම වෙනස් කරන්න වෙනවනම්, සරලව කියනවනම් ඇඳන් ඉන්නවනම් සරමක් බත් කාලේ ඉවරුණාම සරම බුරුල් කරලා යඳින්න වෙනවනම් තමන් ඉන්න ඇඳුමේ ඉඩ ප්‍රමාණය මදි වෙනවනම් ආහාර අරගත්තම අන්‍යයට කියනව කවුරු කියලාද? අලංසාටක. ඇඳන් ඉන්න වස්ත්‍රයේ ඉඩ මදි ආහාර අරගෙන ඉවරුණා. ඒ වගේ ඇත්තොත් මේ සමාජේ නැතුවහම නොවේ. තුන්වෙනි කණ්ඩායම තමයි తත්‍ර වට්ටක. සමහර අය ඉන්නවා දැන් ගෙවල් වලදී උනත් කෑම කන්නෙම ඇඳ දිහා බලාගෙන. කනව කාපු ගමම්ම වැටෙනවා නිදියනවා. අන්න తත්‍ර වට්ටකල. කාපු ගමන්ම නිදිය ගන්නව නම් ආහාර අරගත්ත ගමන්ම නිදිය ගන්නව නම් ඒ ඇතු తත්‍ර වට්ටක. සමහර ඇතුනො බුත්ත වමික. සමහර අය ඉන්නවා අර අපි කියන්නේ උගුරට එනකන් කනවා. කාලා පොඩි හරි ඩක් තියනව නම් එතෙන්ටත් කෙසෙල් ගෙඩියක් හරි එතෙන්ටත් දාගන්න. අන්න බුත්ත වමිකල. වමනෙට එනකන් කනව නම් එය බුදුහාමුදුරෝ දේශනා කරන්නේ බුත්ත වමික. පස්සෙනි කණ්ඩායම තමයි කාක මාංශක. කාල ඉවරුණාට පස්සේ කාක් එක්ක වෙල්ල ගිරියේ තියෙන දේ උනත් අරගන්න පුළුවන් තරමට කනව නම් අන්‍යය කාක මාංශ කළා. දැන් මෙන්න මේ පුජ්‍යල කණ්ඩායම් පහෙන් තමන්ගේ හදවතින් අහලා බලන්න මම හත්තක් ගාහකද? මම අලංසාටකද? මම తත්‍ර වට්ටකද? මම බුත්ත වමිකද? මම කාක මාංශකද? මෙන්න මේ පුජ්‍යල කණ්ඩායම් පහට යම් කෙනෙක් අයිති නොවනවනම් ඔය ඇත්තෝ යම් පමණකට හරි නිවැරදිව ආහාර ගන්න පුජ්‍යලයෝ ටික. දැන් ඔය ඇත්තෝ ආහාර ගන්න ඉවරුණාම නිදිමතක් එනවනම් ඔය කණ්ඩායමට අයිති වෙනවද නැද්ද? අයිති වෙනවනේ. දැන් මෙතන බනහන ඇත්තෝ උනත් දැන් తත්‍ර වට්ට කළ නැතුවාම නොවේ නේද? తත්‍ර වට්ට කළ ඉන්නවා. ඔයාලා ගෙදරදී ඔය ඇත්තෝ කෑම කෑවයින් පසුව අලංසාට කළ නැතුවාම නොවේ ගෙවල් වල. ඒ වගේ ඇත්තෝ දකින්න පුළුවන්. එනිසා මෙන්න මේ ප්‍රමිතිකරණය බුදුදහමේ උගන්වනු ලබන ආහාර සම්බන්ධ මේ ප්‍රමිතිකරණය අපේ ජීවිතයට ගොඩක්ම වැදගත් කරගන්න. මම කියන්නේ මේ ලෝකේ අපි හැම දෙයකටම ප්‍රමිතියක් හදාගන්නවනේ නේද? එහෙනම් අපි හදාගන්න ඕනම දෙයට දැන් ප්‍රමිතියක් හදාගෙනද? නැහැ. මේකට ප්‍රමිතිය හදාගන්න නැති තුරාවට උපාසක අම්මේ තාත්තේ අපි ලෙඩ්ඩු. ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ටි පරමං ධනං
විශ්වාසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං. නිරෝගීකම තමයි මේ ලෝකේ තියෙන උතුම්ම ලාභය. මෙතන මේ බණහන ඔය ඇත්තෝ එකින් එක්කෙනාගෙන් අපි විමසුවොත් 100ට කී දෙනෙකුට නම් නිරෝගීකම අද නැද්ද? අපි කවුරු හරි කුමන හෝ ලෙඩක් තියනවා. එහෙම නැති කෙනෙක් බොහොම කලාතුරකින් ඉන්නේ. එහෙනම් මේ නිරෝගීකම ඇති කරගන්නට මේ නිරෝගීමත් ජීවිතයක් අපේ ජීවිතයට ලං කරගන්නට මේ ආහාර සම්බන්ධව තියෙන මේ වැදගත් ඉගැන්වීම තමන්ගේ ජීවිතයට උකහා ගන්න. ඒ කායික නිරෝගීතාවයේ මෙන්ම මානසිකව නිරෝගීතාවය ඇති කරගන්නට. දැන් බුදුදහමට අනුව අපි මානසිකව නිරෝගීමත් නොවෙන්නේ ඇයි? දැන් පෘථග්ජන අපි සියලු දෙනාටම බුදුහාමුදුරුව දේශනා කරනවා සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා කියලානේ. සියලුම පෘථග්ජනයෝ උම්මත්තකයි කියලා. පෘථග්ජනයන්ගේ ස්වභාවය තමයි රාග, දේශ, මෝහ මේ නරක සිතිවිලිවල ඇලෙන එක. මේ පෘථග්ජන සිතිවිලි තියෙන තුරාවටම අපි මානසිකව දුක් විඳිනවා. මේ මානසික දුකෙන් නිදහස් වෙන මාවත, මේ මානසික ලෙඩෙන් නිදහස් වෙන මාවත මේ ලෝකයට වදාලේ තුන් ලොවක් මෛත්‍රී ජලයෙන් තෙමා වදාළ මාගේ උත්තම ලෞතුරා බුදු පියාණන් වහන්සේ. සෙත් සිරි දෙන මහ ගුණ මුහු දානං සත් හට වෙන බව දුකට වේදානං. මේ ලෝකේ අපිට තියෙන එකම මානසික ලෙඩේ තමයි දුක. මේ දුක නැමැති ලෙඩේට බෙහෙත් දුන්න මේ ලෝකේ පහළ වුණ එකම වෛද්‍යවරය තමයි කවුද? අපේ බුදුහාමුදුරුවෝ. සියලු සත්වයන්ගේ දුක නැමැති ලෙඩේට බෙහෙත් කරා. එහෙනම් අම්මේ තාත්තේ, මේ දුක නැමැති ලෙඩේ අපි තේරුම් නොගත්තොත් අපි මේ සංසාරේ භවෙන් භවය මේ මානසික කායික රෝගාතුරයන් බවට පත් වෙනවා. මේක පැහැදිලි කරගන්නට පුළුවන් අපේ ජන සාහිත්‍යේන හොඳ කවියක් තියෙනවා. මේ උපාසකම්මල තාත්තල කවුරුත්ම දන්න අම්බල මේ පිනා පිනා වලං කදක් ගෙනා ගෙනා ඒක බිඳපි ගොනා ගොනා ඒකට මට හිනා හිනා. දැන් මේ කවිය ඔය ඇත්තෝ කාටත් කටපාඩන්නේ නේද? දැන් මේ කවියේ සරල අදහස නම් අපි දැකලා තියෙන්නේ අම්බලමක් තිබුණා, පිනා කියලා මිනිස්සෙක් හිටියා, වලං කදක් ගෙනාවා, ගුණෙක් ඇවිලේ වලං කදට ඇන්නා, මේ වලං කද කුඩු වුණා, බලන් හිටපු මිනිස්සු හිනා වුණා. මේක තමයි අපිට පේන අරුත. මේක උපාසකම් මෙතාත් අපිට උගන්වන්නේ ජීවිතයේ යථාර්ථය. අම්බලමක් කියලා කියන්නේ ස්ථීර පුජ්‍යලයේ නවා තැම්පලක් නෙවෙයි. අම්බලමට ජාති ආගම් කුලමල ભેද නැහැ. එහෙනම් ඔබ අප සෑම සියලු දෙනාම මේ මිනිසා නැමැති අම්බලමේ ඇවිල්ලා දැන් නතර වෙලා ඉන්නේ. දැන් මේකට ජාති ආගම් කුලමල ભેදයක් නැහැ. එහෙනම් මේ අම්බලමට එනකොට අපි රැගෙන ආපු දේ තමයි පින.
අම්බලමේ පිනාපින. පෙර සංසාරේ කරපු පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් නිසා මේ මිනිසා කියන භවය අපි ලැබුවා. වලංකදක් ගෙනාගෙන දැන් ওই අම්මලා උපාසක අම්මලා තාත්තලා සියලු දෙනාම මේ තැන් තැන් වල තියාගෙන ඉන්න ওই වලංකදවල් නෝ ඇත්තු ගෙනාපු වලංකද. ඒ වලංකද ගෙනාවේ පෙර කරපු පින් නිසා. එහෙනම් මේ භවෙන් භවයේ වලංකදවල් ගන්න එක නතර කරේ. සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරපු අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ ගෞතම කියන වංශයෙන් පැවතෙන නිසා අපි උන්වහන්සේට කියනවා ගෞතම කියන නාමය. ඒකට මට hina hina. යම් කෙනෙක් භවෙන් භවයේ වලංකදවල් ගන්න එක නතර කරනව නම් ඒක තමයි මේ ලෝකේ තියෙන උතුම්ම නිරාමිස සතුට. ඒ තමයි උතුම් වූ නිවන නැමැති සතුට. ඒ උතුම් වූ නිවන නැමැති සතුට ලබනකන් මේ සංසාරේ භවෙන් භවයේ අපි වලංකදවල් අරගෙන මේ දීර්ඝ සංසාරේ යනවා. එහෙමනම් අපේ එකම අරමුණ විය යුත්තේ මේ භවෙන් භවයේ දීර්ඝ සංසාරේ මේ රැගෙන යන වලංකදවල් ටික මේ ශරීර කූඩු ටික නතර කරලා මේ දීර්ඝ සංසාර ගමනෙන් නිදහස් වීම. එහෙමනම් අද උතුම් වූ මැදින් පුර පසළොස්සක් පොහෝදා සිරස FM මාධ්‍ය ජාලය තුලින් 24 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන ආමිස ප්‍රතිපත්ති පූජා වැඩසටහන් මාලාවෙහි උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සහ සම්බන්ධුන ලක්වාසී ලෝවාසී සැදැහැවත් ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ පෙහෙවත් සමාදන් වෙලා සිටින මේ ඓතිහාසික කිරිවෙහෙර සෑරදුන් අභියස සිටින මේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් බෞද්ධ උපාප සෑම සියලු දෙනාටමත් සිරස FM මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඔබ අප සෑම සියලු දෙනෙක්ම බලාපොරොත්තු වන ජාත්‍යාදී සසර දුකෙන් එතරව ලබන ශාන්ත අමෘත මහා නිවනින් සැනසීම උදා කරගන්නට මේ උතුම් වූ ධර්මානුශාසනාව හේතු වේවා වාසනා වේවා කියලා සාදුනාදයක් පවත්වන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. මේ සසර ගමන බොහොම දිගයි. ඒ දීර්ඝ වූ සසර ගමන නිමා කරගන්නට නම් ඔබත් මමත් කුසල් රැස් කරගත යුතුමයි. රැස් කරගත්තා වූ කුසලයේ බලෙන් නිවන් මාර්ගය අවබෝධ කරගන්නට ඔබ හැම දිනාටම වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිවන් මාර්ගය විවර කරගන්නට ඔබ කළ යුතු දෑ නොකළ යුතු දෑ පිළිබඳව ඔබට පැහැදිලි කර දෙමින් අද දවසේ මැදින් පුන් පොහෝ දින සිරස FM දම්සක් නද ධර්මදේශනයේ පැවැත් වූ ඓතිහාසික උද්දකන්දර රාජමහා විහාරාධිකාරී දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බෙරළිහෙළ පදුම ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවැගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙනට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැම දිනම එක්ව ප්‍රාර්ථනා කරමු.
එවගේම ඔබට මතක් කරන්නට අවශ්‍යයි විශේෂයෙන්ම සිරස FM 24 වන සංවත්සරයේ වෙනුවෙන් අද දවස පුරාම පින්කම් රැසක් මේ කිරිවෙහෙර ඓතිහාසික රාජමහාවිහාරස්ථාන භූමියේදී අප පවත්වනවා. ඉතින් මේ පින්කම් වලට සම්බන්ධ වන්නට කිරිවෙහෙර රාජමහාවිහාරස්ථාන භූමියට පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා. අද සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය රාත්‍රී 9:00ට ආරම්භ වන්න නියමිත වන්නේ. ඒ වගේම හෙට දවස පිළිබඳව මතක් කිරීමක් කරද්දී හෙට දවස පුරාම තිසමහරාම දෙබරවැව එන්ටී දයානන්ද ක්‍රීඩාංගණයේදී සිරස FM වැඩසටහන් සියල්ල අපි සජීවීව ස්ථානයේ සිට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂ ජ්‍යොතිෂ සායනයක් හෙට උදෑසන 8:00 සිට මේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දෙබරවැවෙන්ටි දයනන්ද ක්‍රීඩාංගණයේදී ප්‍රවීණ ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා සහ සම්පත් සුදර්ශන මහතා ඒ සඳහා සම්බන්ධ වෙන බවත් මේ වෙලාවේදී අපි අපේ හිතවතුන්ට මතක් කර දෙන්නට කැමති. ඒ නිසා ඒ ස්ථානයට හෙට උදෑසන 8:00 පස්සේ පැමිණෙන්න කියන ආරාධනයත් එක්කම අද දවස පුරාම කතරගම කිරිවෙහෙර පින්බිමේ පැවැත්වෙන පින්කම් සඳහාත් ඔබට දායක වන්නට අවස්ථාව තිබෙන බව මතක් කරනවා. උදෑසන 9:00 සිරස FM පන්සිල් මළුව සජීවීව කිරිවෙහෙර පින්බිමේ සිට විසුරුව හරින අපි සෝදානමින් ඉන්නේ පූජ්‍ය ගලිගම විඥානදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙනුයි අද දවසේ පන්සිල් මළුව මේ ස්ථානයේදී සිදුවන්නේ. එහෙමනම් අපි නැවතත් ප්‍රධාන සම්බන්ධතා මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. උදෑසන 9:00 අපි සෝදානම් පන්සිල් මළුව සජීවීව විහාරස්ථානයේ සිට රැගෙන එන්නට. තෙරුවන් සරණයි හැමදෙනාටම.